අද දින කොහොමද පක්ෂනායක සාකච්ඡා මොකද වුනේ අද දින කතානායකතුමාට විරුද්ධව තියෙන විශ්වාස භංග යෝජනාව එන අඟරුවාදයි බදාදායි විවාදයට අරගෙන බදාදා ඡන්දයට ගන්න තීරණය වුණා දවස් දෙක විවාදයත් එක්ක කතානායකතුමාට විරුද්ධව විවාද භංග යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුවේ ඡන්දය ගැනීමට නියමිතයි ඒ සියලු පක්ෂ නායක එකතු වුණාද කොහොමද ඔව් විපක්ෂයෙන් ඉල්ලා හිටිය දවස් 3ක විවාදයක් ආණ්ඩුපක්ෂය සූදානම් වෙලා හිටිය දවසක් විතරක් දෙන්න නමුත් එකඟත්වයට එළඹුණා දවස් 2ක විවාදයක් තියන්න අන්තිමට ඒක හරියටම දින වශයෙන් කිව්වොත් ලබන 19යි 20යි 20 වෙනිදා ඡන්දෙට ගන්නවා කතානායකතුමාට විරුද්ධ विपक्ष विसिंगन विश्वास भंग योजना लबनागारुआदा बदाद विवाद बदाद छंद विमसीम करे संबंधव इकंगत् प्रकाशक पार्लिमेंट फिलिम कारक सभा आंडुपक्ष इसलिए दवसादेन वकील दवसादेन वकील अभी दवसा मदि दवस अड़ता मे तुनाक्वादेन के कुमारी दवास दिखे इंकेम कथानायक तुम इली मकर युमाटा प्रकाश अकरा चंद विमसी मे पसे अभी चंद विमसला तुम बल नदी दंड ये संबंध अभी इधाट कथा कर कथानायक तुम आट विरुद्ध विश्वास मांगे हिंदू कत्ते කතානායක තුමාගේ ප්‍රධාන අත්විඳි ඉබරැසීම ඒක ඒක එහෙම වෙන්න බැරිද කියන්නේ එහෙම කාරණා වෙන්න ඕනේ යෝජ්‍ය කතානායකයා මම හිතන්නේ එහෙම තමයි සාමාන්‍යයෙන් කරන්නේ නමුත් විවාදෙ ගන්න ඕන කතානායක තුමා නැතුව නියෝජ්‍ය කතානායක හෝ තව කාගේ හරි මූලාසනීද්දී තමයි විවාදෙ ගන්න ඕන ඒකට එකතුනාද නෝ හිතන්නේ එහෙම තමයි සම්ප්‍රදාය දැන් මේ කතානායකයාගේ උත්සාහ බංගේ ඔබතුමාට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද अनिवार्य मेतुमा के विशाल विरोधयातीनो अड़ुतरमे अद पक्ष नायक अश्वीमट आंडुपक्षे कांडायमी मंत्री दिन तुना इल्लुआ इल्लुए की कदावसाई अभी एट पास दिन देखा मे संबंध अभी वाद विवाद कर लिया लाग सीलू पक्ष सामाजिक पक्ष नायक उड़ा कि पुद्ध जान पेर मुने पक्ष नायक श्रीमन संबंध में विशाल बेरी साखी संबंध में आप पक्ष विरुद्ध पक्षे सांविधायक किरियाल मेत्तुमा जीएल पीरी मेत्तुमा इवागे मे गायंद करुणातिरक मेत्तुमा पेहिटिया ये वगे में सागर कार्यो से मेत्तुमा राहु फाकिम मेत्तुमा एथुल पिरीसा का भी संबंध होने मनो गणेश मेत्तुमा तीरिया विशाद बाजी दिन मेत्तुमा तीरिया नम देख सागर कार्यो से महात्म भी तरह की आंधुपक्ष दंट कुहमत बेदीलाने इन्ने कुटसाख्य ना जनाधिपति वर्ण थी अन्न उन्न किला कुटसाख्य ना महामति वर्ण थी अन्न उन्न किला विश्वास भंगे लहनमे सह विश दिन विवाद पक्ष नायक तीरने පොලිස්පතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථා සභාවේ ඔහුගේ හැසිරීම සම්පූර්ණ නීති විරෝධී මොකද ව්‍යවස්ථා සභාවේ සමාජිකයෝ 4 දෙනෙක් තමයි එදා ඉඳලා තිබුණේ එතුමත් එක්ක 5 දෙනෙක් ඒ 4 දෙනාගෙන් දෙන්නෙක් පොලිස්පතිවරයා සමාවෙන් 8 දෙනෙක් ඉඳලා තිබුණේ 4 දෙනෙක් එකග වෙලා තිබුණා ඔහු පත් කරනවට දෙන්නෙක් විරුද්ධ වෙලා තිබුණා දෙන්නෙක් නිහඬ වෙලා තිබුණා කතානායකවරයා අර්ථ දක්වනවා මේ නිහඬ දෙන්නත් විරුද්ධයි කියලා. එහෙම කළා එතුමාගේ තීරක ඡන්දේ පාවිච්චි කරනවා. ඉතින් ඇත්තටම මේක පොඩි ළමයෙකුට උනත් තේරෙනවා.
දෙන්නේ ඡන්දෙ නොදී වැලකී ඉන්නවා කියන්නේ ඒක ඒක කියන්න බෑ විරුද්ධයි කියන්නේ. එහෙමනම් විරුද්ධව ඡන්දෙ දෙන්න තිබ්බනේ. ඉතින් ඒකත් කතානායකවරයා ඒ වෙලාවේ කරන්නේ නැහැ. පස්සේ තමයි කතානායකවරයා ලිපියකින් දැනුම් දෙන්නේ මගේ ඡන්දය මෙහෙමයි කියලා. ඉතින් එතන එතනත් බරපතල වැරද්දක් කරා. ඊට අමතරව දිගටම එතුමාගේ පාර්ලිමේන්තු භාවිතාව ඇත්තටම ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්ගේ හැසිරීම තමයි. ඔහු අපක්ෂපාති නැහැ. පක්ෂග්‍රාහී. ඒ නිසා ඔහුට විරුද්ධව විශ්වාස භංගයේදී අපි අනිවාර්යයෙන්ම විශ්වාස භංගයට සහය දෙනවා. ඔහුට විරුද්ධව අපි විශ්වාස භංගයේදී ඡන්දය පාවිච්චි කරනවා. එය ලබන 19 ගන්න තීන්දුව කරා කියලා පක්ෂ නායක රැස්වීමේ තියෙනවා නම් අපි එදාට ඔහුට විරුද්ධව අපි ඡන්දය පාවිච්චි කරා. අපක්ෂපාති වාර්තාකරණය.